දරුවන්ගේ වයස ගත වෙන එක වළක්වන්න බෑ. හැබැයි අපේ යුතුකම සහ වගකීමක් තමයි ඒ අය පාසල් ගත වෙන කාලය සීමාව තුල පාසලේ පන්ති කාමරයේ අධ්‍යාපනය වගේම විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට අවස්ථාව දීලා මනා පෞරුෂිකින් යුත් දරුවෙක් මේ සමාජයට බිහි කරා. උසස් පෙළ විභාගයේ මේ අවුරුද්ද විභාගයේ මේ අවුරුද්දම තියෙනවා නොවැම්බර් මාසෙ. සාමාන්‍ය පෙළ විභාගයේ අපි ඊළඟ අවුරුද්ද වෙනකොට නැවත යථා තත්ත්වයට ගේනවා. දැන් අපි බලාපොරොත්තුවක් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වෙච්ච ගමන් උසස් පෙළ පන්තියේ දරුවන්ට පටන් ගන්න. ප්‍රතිඵල එන්න මාස 4ක් යනවනම් දරුවෝ පාසලෙන් බැහැර වෙලා වෙන වෙන පන්ති වලට යනවා. දැන් ඒක වෙන්නේ නැහැ. ඩබල් බැච් එකක් තියෙවි මාස 3ක් විතර. ඒක ප්‍රශ්නයක් නෑ අපේ විදුහල්පතිතුමන්ට පුළුවන්. ඒක කලමනාකරණය කරගන්න. දැන් මේ අපි විශාල අභියෝගයක ඉන්නේ. ඒ නිසා තමයි අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරන්න වෙලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.